අභිමානය යබ නාලිකාවට සම්බන්ධනු යාලා හැමෝවම ආදරයෙන් පිළිගන්නවා අද පාඩම ඉදිරිපත් කරන්නේ නවේ ශ්‍රීණය දරුවන් වෙනුවෙනුවයි අද අපි ඉංග්‍රීසිීන් උඩරට රාජධානී යටත් කර ගැනීම ගැන ඉගෙන ගනිමු ඉංග්‍රීසිීන් අපේ රටේ මුහුදු බඩ ප්‍රදේශපාලනය කරන කාලයේද උඩ රට වෙනම රාජ්‍යයක් ක්‍රියාත්මකවීම ගැන ඔවුන් අප්‍රසාධයකින් පසව වන එක්කෝ උඩරට රාජ්‍යය තමන්ට පක්ෂපාතිය තත්ත්වයකට පත්කරගන්න එහෙමත් නැත්නම් උඩරට රාජයටත් කරගන්න ෆෙට්‍රික් නෝ තාආන්ඩුකාරවරයායට අවශ්‍ය වනා. ඉංග්‍රීසිීන්ට උඩරට ආක්‍රමණය කරන්න හේතු කිහිපයක් බලපෑවා. පළමුුවෙන හේතුව තමයි ඉංග්‍රීසිීන් පාලනය කරපු ප්‍රදේශපල හිටපු ශ්‍රී ලාංකිකයන් තමන්ගේ පාලකයා විදිහට සැලකුවේ උඩ රට රජතුමාව. ඒ වගේම පහතරට නොුවේ අවස්ථාවලදී, ඇති වුණු ඉංග්‍රසි විරෝධී කැරලිවලට උඩරට රජතුමා උදව්වයි කියලා ඉංග්‍රීසිෙන් හතුව. ත්‍රේකුණාමලයත් කොළඹත් අතර ගොඩ විබින් සම්බන්ධතා පවත්වදද උඩරට රාජ්‍ය ඉංග්‍රීසිීන්ට බාධාවක් වොනා. ඒ වගේම බ්‍රතානි පාලනයට එරහිෙව උඩරට රජතුමා ප්‍රංශවරුන්ගේ ආධාර ලබා ගනී කියලා ඉංග්‍රීසින් බයවනා. මෙන මේ හේතු නිසා තමයි ංග්‍රීසිීන් උඩරට රාජ්‍ය ආක්‍රමණය කරන්න උත්සා කරන්නේ. එද්දාහත්සියානු වටවර්ශයේ රාජාධි රාජසිංහ රජතුමාක් මරණයට පත්තන අවස්ථාවේදී රජකමට හුරුමකම් කියපු කුමාරවරුන් දෙන්නෙක් හිටියා මුත්තුසාමි හා කන්නසාමි කියලා. මේ දෙන්නගින් කන්නසාමි කුමාරයා ශ්‍රීවික්‍රම රාජසිංහ කියන නමින් උඩ රට පාලකයා බවට පත්වෙනවා. මුත්තුසාමි කුමාරයා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉංග්‍රීසිීන් වෙතට පලා යනවා ඉංග්‍රීසිීන් මුතුසාමි කුමාරයාට ආරක්ෂාව සපයන්නේ අනාගතයේදී උඩරට රාජ්‍ය අත්පත් කර ගැනීමේ බලාපොරොත්තු ඇතිවයි. නෝතාණ්ඩු කාරවරයා මැක්්ඩෝවල් සෙනවයාගේ මූලිකත්වෙන් එත්දා සට සයේදී උඩ රටට හමුදාව කියවනවා මේ අවස්ථාවේදී ඉංග්‍රීසින්ට වාසිදායක වුළු කොන්දේසි වලට ශ්‍රීවික්‍රම රාජසිංහ රජතුමාව එක කරගන්න උත්සහ කළ එය සාර්ථක වෙන්නේ නැහැ. මේ නිසා එදදා සටසයතුන වර්ෂයේදි උඩරට ආක්‍රමණය කරන්න නොෝත් තා්ඩුකාරවරයා කටයුතු කරනවා. මැක්ඩෝවල්ගේ නායකත්වයෙන් කොළඹත් ත්‍රීකනාමලයේත් තිඳලා හමුදා කණ්ඩායම් දෙකක් උඩ රටට යවනවා ඔවුන් එදදා සටසිය තනේ පෙබරවාරි මාසේදී මහනුවර නගරයට ඇතුළ වෙනවා මහනුවර නගරයා අල්ලගත්ත ඉංග්‍රීසිීන් මුත්තුසාමි කුමාරයාව උඩරට රජ හැටියට ප්‍රකාශයට පත්කරනවා. මුතුසාමි කුමාරයා ඉංග්‍රීසිීන්ට ගැත්තිකු වීමත් රාජසිංහ රජතුමා සැඟී සිටියමත් කියන කරුණු නිසා. මුත්තුසාමි කුමාරයා තමන්ගේ පාලකයා විදිහට පිළිගන්න උඩ රැටියන් කැමැත්තක් තක්වන්නේ නැහ. මහනුවරට වර්ෂා සමය ආරම්භ වුණට පස්සේ, ඩ රටියන් ඉංග්‍රීසිීන් සම්බන්ධතා පවත්වපු මාර්ග අවහිර කරනවා. ඒ වගේම ඔවන්ට අවශ්‍ය ආහාර යුද උපකරන සැපයමත් නවතා දමනවා. උඩරැටියන් ඉංග්‍රීසින්ගේ සම්බන්ධතා මාර්ග අවහිරකරපු නිසා ඔවුන්ට ආහාර හිඟ වුණා ඒ වගේම විවිධ රෝගවලින් ඕවුන් පීඩා වෙඩා. ඔවුන්ට පහතරට ප්‍රදේශවලට පසු බහින්නවත් අවස්ථාවක් ලැබුණ නැහැ. අවස්ථාවේදිී මුත්තුසාමි කුමාරයාව තමන්ට ලබා දෙන්න කියලා ශ්‍රීවික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසිීන්ට නියෝග කළා මේජඩේව් මේ නියෝගේයේ ඉටු කළත් උඩ රැටියන් මේ පිරිසව සම්මූල ඝාතනය කරනවා ෆෙඩරිික් නෝ තාණ්ඩුකාරවරයාගේ සේවාකාලයෙන් පස්සේ එත්දා සටසී පහේදි තෝමස් මේට්ලන් ආණ්ඩුකාර දූරයට පත්වෙනවා මටල නාණ්ඩුකාරවරයා වඩාත් උපයශීලීි පුද්ගලෙකු හැටියටයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. උඩරට රජතුමාට ජනතාවගේ සහය තිබෙනතුරු උඩරට රාජ්‍ය යටත් කරගන්න බැරි බවමටල නා්ඩුකාරවරයා අවබෝධ කරගන්නවා. මේ නිසා උඩරට රාජධානයේ බේද ඇතිවන ආකාරයට කටයුතු කරන්නත් රාජධානයේ රහස් සනාවරණය කරගන්නත් ජෝන් ඩොයිලි කියන දක්ෂණ නිලධාරියාව රට පිටත් කරලා යවනවා. ජෝන් ඩොයිල්ි ලංකාවට එන්නේ රාජ්‍ය පරිපාලන සේවකයෙක් විදිහටයි. ලංකාවට ආවට පස්සේ ඩොයිලි සිංහල භාෂාව ඉගෙනගන්නවා. ඒ වගේම ලාංකකයන්ගේ සිරිත් විරිත් ගැනත් හොඳ අවබෝධයක් ලබාගන්නවා. ඔහු ඉංග්‍රීසි රජයේ භාෂා පරිවර්තකයෙක් විදිහටත් කටයතු කරනවා. ඩොයිල්ලිකිි හැකියාවන් ගැන වටහගත්ත මේට්ල නා්ඩුකාරවරයා ඔහුව උඩනට රාජධානයේ අභ්‍යන්තර තොරතුරු හොයන්න පත්කරනවා. ඩොයිලේ ක්‍රම ක්‍රමයෙන් උඩනට නායකයන් එක්ක සම්බන්ධතා පවත්ව ගන්නවා. මීට අමතරව වෙෙස්මාරු කළ උත්තුකරුවන්ගෙන් උඩනට තොරතුරු ලබා ගන්නවා. ඩොයිලගේ දක්ෂතාවේ නිසා කිසිම යුරෝපා ජාතියකට අනාවරණය කරගන්න බැරි වුණු රහස් දැනගන්නට ඉංග්‍රීසින්ට හැකියාව ලැබෙනවා. ඩොයිලි හා උඩරට නායකයන් අතර තිබුණු සම්බන්ධතා ගැන වැදගත් කරුණු ඩොයිලිගේ දිනපොතේ ඇතුළත් වෙනවා. එදදා සරසිත් තුනවර්ශයෙන් පස්සේ උඩරට රාජ්‍යයේ දේශපාලන තත්ත්ය පිරිහීමකට ලැක්වෙනවා රජතුමා හා රදල ප්‍රධානීන් අතර අර්බුද ඇති වෙනවා ඒ වගේම රජතුමා හා භික්‍ෂූන් වහන්සේලා අතරත් රජතුමා හා සාමාන්‍ය ජනතාව අතරත් අර්බුද ඇති වෙනවා. මේ නිසාම රජතුමා හා උඩරැටියන් අතර තිබූ සම්බන්ධතාවේ බෙඳ වැටෙනවා. මේ කාලයේදේ ඉංග්‍රීසි ආ්ඩුකාරවරයා විදිහට කටයතු කළේ ොබට් බ්‍රන්රි උඩරට ඇතිවෙලා තියෙන්නේ තමන්ට වාසිදායක තත්ත්වයක් බව බ්‍රවන්්රික් ආණ්ඩුකාරවරයා තේරුම් ගන්නවා. Joෝන් ඩොයිල්ලිගේ රහස්තොරතුරු එවගේම ඇහලේ පොළගේ උපදෙස්මත පදනම් වෙලා ඉංග්‍රීසිීන් උඩරට ආක්‍රමණය කරන්න සූදානම් වෙනවා. උඩරටයෙන් හා රජතුමා අතර මතබේදයක් තිබුණු නිසා ජනතාවගේ ආරක්ෂාාව වෙනුවෙන් ඉංග්‍රීසි හමුදාව උඩරට එවන බව ඉංග්‍රීසින් නිවේදනය කලාා. කොළඹ ගාල්ල මේ ගමුව ත්‍රකුණනාමලය මඩකළපුුව කියන ප්‍රදේශවලින් සේනාංක අටක් මහනුවරට නගරයට ඇතුල් වෙනවා. තමන්ගේ සහයට ජනතාව ඉදිරිපත් නොවන බව දැනගත්ත රජතුමා බිසෝවරුන් එක්කල් බැද මහනුවරට පලා යනවා මැද මහනුවර බෝමුරේ කියන ප්‍රදේශයේ සැඟිවිලා ඉද්ද උඩරෙටියන් පිරිසක් රජතුමාාවත් බිසෝවරුන් දෙදෙනාවත් අල්ලාගෙන ඉංග්‍රීසින්ට බාර දෙනවා පසුව ඔවන්ව කොළඹට රැගෙන එනවා. එත්දා සටසේදාසේදී රජතුමාාවත් බිසෝවරුන් දෙදෙනාවත් ඉන්දියාවේ වෙල් ලෝරයට පිටුහල් කරනවා. උදරාබාධයක් හේතුවෙන් ශ්‍රීවික්‍රම රාජසිංහ රජතුමා මරණයට පත්වෙනවා. ඩරට රාජධානයේ අභ්‍යන්තර ගැටුම් වගේම ඉංග්‍රීසිීන්ගේ උපායශීලිත්තය නිසා පෘතුගීසිීන්ටත් ලන්දේසිීන්ටත් අපපත් කර ගැනීමට නොහැකිවුණු ජෑග්‍රහණයක් ලබාගන්න ඉංග්‍රීසිීන්ට හැකියාව ලැබුණා. ඉංග්‍රීසින්ට මේ වගේ ජයග්‍රහණයක් ලබාගන්න හැකියාව ලැබුුණේ උඩ රට රධනවරුන්ගේ සහය නිසයි මේ නිසා රදලවරුන් එක්ක ගිවිසුමක් ඇති කරගන්න ඉංග්‍රීසිීන් කටයතු කරනවා ගිවිසුම අත්සංකරන්න කලින් ඉංග්‍රීසි කොඩිය ඔසවන ආකාරය දැකපු වාර්ිය කොලි සුමංගල හිමියන් නිර්බීතව ඉදිරියට පැමිණ ඉංග්‍රීසි කොඩිය පහත දමා සිංහල දජය එස වූ බව ජන ප්‍රවාදය සඳහන් වෙනවා බ්‍රිතාන්නේ තුංවන ජார்ජ් රජු වෙනුවෙන් ොබට් බ්‍රவுන් රික් ණ්ඩු කරවරයා හා උඩරට වෙනුවෙන් රදල ප්‍රධානයෙන් උඩරට ගිවිසුමට අත්සන් තබනවා එතා සටස පහළවේ මාර්තු දහවන දින අත්සන් තැබුණු උඩරට ගිවිසුම වගන්ති දොළහකින් යුක්ත වනා. උඩරට ගිවිසුමට අනුව ශ්‍රීවික්‍රම රාජ සිංහ රජතුමා සිහසුනෙන් නෙරපන බවත් එතුමාගේ සියලුම ඥාතීන්ට උඩරට සිංහාසනයට තිබුණු අයිතිය අහෝසි වන බවත් පැවසෙනවා. උඩරට සාම්ප්‍රදායක නිලධාරීන් බුණු මොහොට්ටාල, කෝරාල, විධානිවරු යන තනතුරුුවල අයිතිවාසිකම් ආරක්ෂා කරන බව දැක්වෙනවා. ජනතාවවා අදහන බුද්ධහගම ආරක්‍ෂා කරන බව සඳහන් වෙනවා. ඒ වගේම පැරණි දඩුවන්ක්‍රම අහෝසිකර මරණගණ්ඩනය පැමණුවීම ආණ්ඩුකාරවරයාගේ බලය මති සිදුකරන බව දැක්වෙනවා. මීළඟ පාඩමෙන් එද්දා සටස දහටේ නිදහස් සටන ගැන ඉගෙන ගනිමු.